ඔබතුමාම කාරණාටියක් හඳුනගෙන තිබයි 225 ප්‍රතික්ෂේප කරන්න කියලා. එතකොට ඒ 225 ප්‍රතික්ෂේප කරන අතරුත් ඔබතුමාලාගේ පක්ෂයේ වඩාත් දැඩිව ප්‍රතික්ෂේප කිරීමක් කරන්න. ජනාධිපතිවරණයකදී ඔබතුමාලා ලබාගත් ඉතිහාසයේ අඩුම ප්‍රතිශතය ලබා ගන්න තැනට තල්ලු කරන්නට බලපාපු කරුණු තමුන්ආසල හඳුනාගෙන තිනවද ඒ කරුණු මොනවද? 225 ප්‍රතික්ෂේප කරා කියලා කිව්වේ නේ. කියන ඔබතුමාලා කැමති ඇති ඒක එහෙම කියා ගන්න. මොකද ඔය නෑ මම කිව්වේ එහෙම නෙමෙයි. මම ඔබතුමාට පොඩ්ඩක් සංවිධා සාධාරණයක් හිතන තේරෙනවා නේද? මම කිව්වේ මිනිස්සු පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරපු හේතු ටිකක් ව මහජන නියුතු. මොනවාද? ප්‍රතිපත්තිගරුක නැහැ. එහෙට පයින්නෝ මෙහෙට පයින්. මේ දෙකේම ඉන්නවා අපේ එහෙම නැහැ. හරිද? ඉතින් පැනල් දැන් සමහර මන්ත්‍රීලා කොහේ ඉන්නවා මම ඕන්නක් කියන්න. දැන් SBD සනාග මන්ත්‍රීතුමා මොකෙන් ඉන්නවද කියලා මම නම් දන්නේ නැහැ. ඔබතුමා දන්නවද මම දන්නේ නැහැ. හරිද? දැන් ඒ වගේ ඉන්නවනේ ඒ විශේෂ කෙනෙක් තව ඒ වගේ ගොඩක් ඉන්නවා. පක්ෂයක් නැහැ හිට පයින්නෝ මෙහෙට. ඊට පස්සේ ඒ අය පාලා දිනවා. ඊට පස්සේ විනයක් නැහැ. පාර්ලිමේන්තුවේ මිනිස් කුඩු ගහන අය, පාර්ලිමේන්තුවේ කතානාගට කුණු හපෙන් බයින අය. ඉතින් ඒ වගේ විවිධයි. පිහි ගේනවා. හා ඒ අය පාවලා තියෙනවා. ඊට පස්සේ හොරු ඉන්නවා. බාර්කාරෝ ඉන්නවා. කසිපු මුදලා අයල්නවා. පස් කපන්න ඉන්නවා. මිනිස්සු එපා කිව්වේ ඒගොල්ලන්. මම හිතන්නේ ඔය ඒ නිසා يعني ඔබතුමා නිසි ගෞරවයතුව කරනවා. මම හිතන්නේ ඔය තුනටම ඔබතුමා ඇති නැහැ. මං නිහතමානීව කියනවා. හරිද? ඒතර එහෙම ඒතර අපි කියුවේ දැන් ඔය මිනිසුන්ට පාර්ලිමේන්තුව කියන ආයතනේ එපා කරපු ටීම් එකෙන් වැඩිම පිරිසෙන් ඇතම ඔබතුමාලත් එක්ක. මෙතුමලා ගාවත් ඉන්නවා. මෙතුමගේ බෙදිච්ච කැලේ දෙකේ දෙකක් කට්ටියක් ඉන්නවා. ඒක අපේ නෑ. ඒ නිසා මේ 225 මේපා කියලා එකක් නෑ. ඉතින් ජනාධිපතිවරණයේදී ඒක වෙනම තීරණයක්. පාර්ලිමේන්තුව මැතිවරණවලදී ඉතිහාසෙම ජවිපේ හැමදාම අපි වැඩිම අපේ ශක්තිය ප්‍රදර්ශනය කළ තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණ. මොකද මැතිවරණ විශේෂත්වය අපි කියන්නේ ආණ්ඩුවට මෙච්චරයි. අපිට සාධාරණ අවස්ථාවක් දෙන්නකෝ. අපිට සාධාරණ මාධ්‍ය අවස්ථාවක්